අයිබුවන් කියලා ඔල ඔක්කොම පිළිගන්නවා යොම් පියුම් YouTube channel එකට. අද අපි කතා කරන්නේ පහසුවෙන් ගෙදරදී කොහොමද විපින් ක්‍රීම් හදාගන්නේ කියලා. විපින් ක්‍රීම් කියන්නේ වෙළඳ පොලේ ටිකක් මිලාදික දෙයක්. ඉතින් අපි කොහොමද ලේසියෙන්ම බොහොම අඩු මුදලකින් ගෙදරදී විපින් ක්‍රීම් හදාගන්නේ කියලා දැන් කතා කරලා බලමු. මේ තියෙන්නේ විපින් ක්‍රීම් හදාගන්න උවමනා දේවල්. වැනිලා තේ හැඳි එකක්, අයිසින් සුගර් නැත්නම් අයිසින් සීනි කෝප්ප කාලක්. මේ වෙනුවට ඕනනම් කුඩු කරගත්තු සීනිත් ගන්න පුළුවන්. ජෙලටින් ග්‍රෑම් 10ක්, වතුර කෝප්ප කාලක් සහ තවත් අපට උවමනා වෙනවා සම්පූර්ණ යෝධය සහිත කිරි කෝප්ප එකක්. මේ දේවල් එක තමයි අපි හදන්නේ විපින් ක්‍රීම්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන එකට වතුර කෝප්ප කාල සහ ජෙලටින් එකතු කරනවා. එකතු කළා හොඳට විස්ක් එකකින් මේ දෙක මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන ජෙලටින් වතුරේ හොඳට දිය වෙනකම් භාජනය ලිපේ තියලා ඊට පස්සේ ලිප ඔෆ් කළා. ආයෙමත් අපි විස්ක් එකකින් හොඳට ජෙලටින් මේ වතුරේ හොඳට දිය වෙනකම් විස්ක් එක ආධාරයෙන් හොඳට දිය කර ගන්නවා. ජෙලටින් හොඳට දිය වෙනකම් මේක කරන්න බලාගන්න පුළුවන් හොඳට දිය වුණාද නැද්ද කියලා. ජෙලටින් වතුරේ හොඳට දිය වුණාන් පස්සේ මේ ද්‍රාවණය අපි අරගෙන කලින් අපි වෙන් කරලා තියාගත්තු කිරි කෝප්පය තියෙන භාජනයට දාගන්නවා. දාලා ඒ දෙක හොඳට මිශ්‍ර වෙන විදියට කවලම් කළා. අපි ශීතකරණයේ මේ මිශ්‍රණය තියනවා. මේක පැයක් ශීතකරණයේ තියන්න ඕනි. හැබැයි පළවෙනි පැය භාගය ඇතුළත මේක එළියට අරගෙන නැවත හොඳට මිශ්‍ර කළා අයිම ශීතකරණයේ තියෙන එක තමයි කරන්නේ. මුලින් ශීතකරණයේ තියලා පැය භාගකින් ආය අරගෙන හොඳට මිශ්‍ර කළා ආයි ශීතකරණයේ තියලා පැයකින් පස්සේ තමයි මේක අරගෙන අපි විපින් ක්‍රීම් හදාගන්නේ. අපි බලමු කොහොමද ඊළඟ දේවල් ටික කරගන්නේ කියලා. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ ශීතකරණයෙන් එළියට අරගෙන තියෙන අපි මුලින් හදාගත්තු කිරි ජෙලටිනුයි එකතු කරගත්තු ද්‍රාවණය. ඉතින් අපි මේක හොඳින් මිශ්‍ර කරගෙන නැවතත් ශීතකරණයේ තියන්න ඕනි පැයක් වෙනකම්. අපි මේක විස්ක් එකක් ආධාරයෙන් හොඳට මිශ්‍ර කරගන්නවා. ටිකක් ඝන වෙලා තියෙන දැනටත් අපි මේක හොඳට මිශ්‍ර කරගෙන අයමත් ශීතකරණයේ තියනවා. අධි ශීතකරණයේ නෙමෙයි, ශීතකරණයේ පහළ කොටසේ තමයි තියන්න ඕනි. ජෙලටින් දාපු හින්දා මේක ඉක්මනට ඝන වෙන්න බලනවා. අධිශීතකරණයේ හරි ශීතකරණයේ ඉහළ කොටසක හරි තිබුණොත් ඉක්මනට මේක ඝන වෙලා අපට විපින් ක්‍රීම් හදාගන්න අපහසු වෙනවා. ඒක නිසා සැලකිලිමත් වෙන්න ශීතකරණයේ පහළ කොටසක පැය භාගයක් තියලා තමයි මේ අරගෙන තියෙන්නේ. නැවතත් මෙහෙම හොඳට මිශ්‍ර කරයින් පස්සේ අපි ආයෙමත් මේක පැය භාගයක් තව තියෙනවා. මොකද පැයක් වෙනකන් සම්පූර්ණයෙන් මේක ශීතකරණයේ තියාන ඕන නිසා. මේ තියෙන්නේ ෆ්‍රිජ් එකේ පැයක් තියලා ගතිපු මිශ්‍රණය. දැන් මේක අපි හොඳට බෝල් එකකට දාලා බීට් කරන්න යන්නේ. මේ තියෙන්නේ අපි ෆ්‍රිජ් එකේ පැයක් තියලා ගතිපු මිශ්‍රණය. මේකට අයිසින් සුගතුයි වැනිලා එකතු කරලා හොඳට බීට් කරගන්න ඊළඟට අපි යන්නේ. Thank you.
මේක විපින් ස්ක්‍රීන් වල ගානට එනකම් හොඳට විප් වෙනකම් මීඩියම් ස්පීඩ් එකේ දිගටම බීට් කරන්න. දහයක් විතර අපි කලින් පෙන්නපු විදියට දිගටම බීට් කරයින් පස්සේ අපට කඩේ විදියටම කඩෙන් ගන්න විදිහම විපින් ක්‍රීම් හදාගන්න පුළුවන්. මේ තියෙන හදාගත් විපින් ක්‍රීම් අපි රස බලලා බලමු කොහොමද කියලා. කඩෙන් ගත විපින් ක්‍රීම් වල රසයට හරියටම සමානම බොහොම රසට තියෙනවා. ඕනම ටොපින් එකකට, ඩ්‍රෙසිං එකකට, ඕනම දෙයකට ගැලපෙන විදිහේ විපින් ක්‍රීම් ගෙදරදීම බොහොම පහසු මිලට හදාගන්න පුළුවන්. මොකද කඩේ විපින් ක්‍රීම් වල මිල මිලෙන් භාගිකටත් වඩා අඩුවෙන් මෙහෙම විපින් ක්‍රීම් අපිට ගෙදරදී හදාගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. මේකෙන් තව අයිස්ක්‍රීම් වගේ ගොඩක් දේවල් හදාගන්න අමුද්‍රව්‍යයක් ඉදිරියත් විපින් ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ රෙසිපිස් අපි ඉස්සෙල්ලාට ඔයාලට ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් තව දවසක අලුත් රෙසිපි එකක් එක්ක ඔයාලා හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්. රසවත් කෑම බීම ගැන වගේම පෝෂණය ගැනත් දැනුවත් වෙන්න පහත තියෙන subscribe button එක click කරලා bell icon එක උඩ click කරන්න. මගහැරෙන්නේ නැතිව අපේ අලුත්ම videos ඔක්කොම ඔයාලට බලන්න පුළුවන් වේවි.